ඓබෝන් හැමෝටම අදවාල එකතු වෙලා ඉන්න මේ චොනොක්ස් අකඩමි YouTube channel එකත් එක්ක. ඉතින් මේක චොනොක්ස් bro channel එක නෙමෙයි මතක තියාගන්න චොනොක්ස් අකඩමි කියලා search කරොත් තමයි ඔයාලට මේ channel එක බලාගන්න පුළුවන් වෙන්නේ. අපි චොනොක්ස් bro එකේ tech සහ edu කතා කළාට මේකේ තමයි එහෙම නැත්නම් චොනොක්ස් අකඩමි එකේ තමයි අපි ටිකක් ගැඹුරට තොරතුරු තාක්ෂණ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේක video series ගණනාවක් යනවා. මේ අතරින් අද අපි කතා කරන්නේ ඕනම කෙනෙකුට code කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ programming for beginners කියන video series එකේ පළවෙනි video එක තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔයා සමහර විට ශිෂ්‍යත්වයේ කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් පවසර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔලෙවල් ලෙවල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 25ක 26ක ජොබ් එකක් බලාපොරොත්තු වෙන ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 50ක අවුරුදු 55ක විතර විශ්‍රාම ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ප්‍රෝග්‍රෑමින් ගේන ගන්න පුළුවන්. අපි ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. ඉතින් එතකොට පරිගණක මොබයිල් ෆෝන් ටෙක් ගැජට්ස් කතා කරන භාෂාව අපි දැනගෙන ඉන්නක අපිට ගොඩක් වාසි අපිට හදිසි අවශ්‍යතාවයක මේ ඩිවයිසස් වලට අපිට කතා කරන්න අපිට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න අපිට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එකක් හදාගන්න ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට ඔයාගේ මොබයිල් එකට ඔයාටම ඇප් එකක් හදාගන්න අද මේ ඉගෙන ගන්න දේවල් වලින් ඔයාට හොඳ පන්නරයක් ලැබෙයි කියලා තමයි මම හිතන්නේ. අනිත් තමයි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගණනාවක් තියෙනවා. එක එක දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා එකක් හරියට ඉගෙන ගත්තොත් අනිත් දේවල් ඔයාට අනිවාර්යෙන් ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ප්‍රෝග්‍රෑමින් වලට ඉස්සරහට හොඳ software engineering කෙනෙක් වෙන්න ඉන්නවා නම් හොඳ developer කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඕනම දෙයකට ඔයාට මේ lesson series එකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාට තියෙන්න ඕන සුදුසුකම් තමයි ඔයාට මොකුත්ම සුදුසුකමක් තියෙන්න ඕනේ නැහැ. ඇත්තට මාට පරිගණකයක් තිබුණාම හොඳටම ඇති. මම ඉස්සරහට try කරන ඔයාට smartphone එකෙන් මේව ඉගෙන ගන්න පුළුවන් විදිහට lesson series එකක් අරන් එන්න දැනට ඔයාගේ gedara පවර්ෆුල් කම්පියුටර් එකක් වෙන්න ඕනේ නැ ඕනම පුංචි පරිගණකයක් ඔයාගාව තිබ්බනම් ඇති. ඉතින් මේ සීරීස් එකේදී අපි අද කතා කරන්නේ මේ JavaScript කියන ලැන්ග්වේජ් එක ගැන. මේක තමයි අපි ඉගෙන ගන්නෙ. ඉතින් මම මේක ඔයාලට උගන්වන්න තෝරගත්තේ හේතුව තමයි පළවෙනි එක තමයි මේක ගොඩක් සිම්පල් අපිට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ වෙනකොට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන ගොඩක්ම ජනප්‍රිය වෙගෙන ඩෙවලොප් වෙගෙන යන ලැන්ග්වේජ් එකක්. මේක ඉගෙන ගත්තොත් ඔයාට ඉස්සරහට සමහර විට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ JavaScript run වෙන්නේ web browser එකක් ඇතුලේ. web browser එකක් කියන්නේ මොකද්ද? අපි ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්නේ Google Chrome, Firefox, Microsoft Edge ඒ වගේ Microsoft Internet Explorer මෙන්න මේ වගේ web browser එකක් ඇතුලේ තමයි JavaScript එකක් run වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට වෙනම third party application softwares වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාගේ කම්පියුටරේට. ඔයාගේ web browser එකෙන්ම ඔයා type කරන codes, ඔයා කරන programs run කරලා බලන්න පුළුවන්. ඉතින් මේක web browser එකේ විතරක් run වෙනවා කියලා දැන් කියන්න අමාරුයි. මේ වෙනකොට mobile application develop කරන්න, ඒ වගේම network tools develop කරන්න, game develop කරන්න පවා JavaScript පාවිච්චි කරනවා. ඉතින් අන්න ඔය හේතු ටික තමයි මම ප්‍රධාන වශයෙන් තෝරගත්තේ. ඔයාට JavaScript වලින් අපි ප්‍රෝග්‍රෑමින් කොහොමද අපි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්නේ, software engineer කෙනෙක් වෙන්න, developer කෙනෙක් වෙන්න කොහොමද අපි මූලික අඩිතාලම තියන්නේ කියලා ඔයාට කියලා දෙන්න. ඉතින් අද අපි අපේ පරිගණකයේ මේකට අවශ්‍ය විදිහට සකස ගන්න හැටි තමයි කතා කරන්න යන්නේ. ඉතින් මීට කලින් මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මීට කලින් මම HTML ගැන පුංචි වීඩියෝ කීපයක් දාලා තියෙනවා. වීඩියෝස් තුනක් විතර මම හිතන්නේ. ඔයාලට පුළුවන් චනුක්ස් අකඩමි එකට ගිහිල්ලා මේ HTML lessons තුන බලන්න. මොකද අපි මේ JavaScript run කරන්නේ HTML ඇතුලේ. ඉතින් ඒ නිසා ඔයාලට බේසික් පුංචි අයිඩියා එකක් තිබුණා නම් හොඳටම ඇති. දැන් HTML බලන්න කම්මැලි වගේ නම් ඔයාලට මේකම බලන් ඉන්න ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්නත් පුළුවන් වෙයි. හරි, අපි එහෙනම් වැඩේ පටන් ගමු. ඉතින් පළවෙනි දේ තමයි ඔයා මුලින්ම ඔයාගේ පළවෙනි JavaScript එක run කරන්න ෆයිල් එකක් හදාගන්න ඕනේ. ඔයාගේ කම්පියුටර් එක ඕනම තැනක ඔයාට පුළුවන් right click කරන්න. ඊට පස්සේ new කියන එකට යන්න. ඔයා ගිහිල්ලා පහළ බැලුවොත් ඔයාට text document කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ new text document එකක්. ඇත්තටම මම මේකේ සම්පූර්ණයෙන්ම තියෙන නම මකනවා. මේක රේස් කරලා මම දානවා මට කැමති නමක්. චනුක්ස්. හැබැයි මම ඩොට් එකක් දාලා මේ ෆයිල් එකේ extension එක විදියට HTML කියලා ගහලා enter කරනවා. එතකොට මෙයා මේක ෂුවර්ද වෙනස් කරන්න කියලා අහනවා. ඔයාට පේනවා ඇති මෙතන මේ Google Chrome icon එකට මාරු වුණා. ඉතින් ඒ කියන්නේ දැන් මේක HTML ෆයිල් එකක්. මම මේක double click කරොත් ඔයාට පේනවා ඇති මේක සම්පූර්ණයෙන්ම ඔයාගේ internet මගේ දැන් Google Chrome එකේ web browser එකෙන් තමයි open වුනේ. ඔයාට පේනවා ඇති chunks.html කියලා. මම මෙතනදී ඔයාට පුංචි ටිප් එකක් දෙන්නම්. සමහර අය කියනවා මේ .html කියන කෑල්ල වදින්නේ නැහැ කියලා. ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ views යන්න. ගිහින් මෙතන options කියන එකට ගිහිල්ලා views කියන එකට යන්න. ගියාම ඔයාට මෙන්න මෙතන ටික් එකක් තියෙනවා hide extensions කියලා. ඉතින් ඔයාට මේ html කියන කෑල්ල පෙන්වන්න නැත්නම් මෙන්න මේ ටික් එක අයින් කරලා okay කරන්න. ඔයාට එතකොට මේ html කියන කෑල්ල පේන්නේ. ඔන්න දැන් අපි ෆයිල් එකක් හදාගෙන ඉවරයි. මේ ෆයිල් එක රන් වෙන්නේ මොකෙන්ද? මේක ඩිස්ප්ලේ වෙන්නේ මොකෙන්ද? ඔයාගේ web browser එකෙන්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මේ lesson series එකේදී JavaScript අපි රන් කරලා බලන්නේ ඔයාගේ web browser එකෙන්ම තමයි.
ඊළඟට අපිට ප්‍රශ්නේ අපි කොහෙද මේවා කෝඩ් කරන්නේ? කෝඩ් කරන්න තමයි ඔයගේ කම්පියුටරේ නෝට්පෑඩ් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් නෝට්පෑඩ් කියලා සර්ච් කරලා බලන්න පොඩ්ඩක්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ නෝට්පෑඩ් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක ෆයිල් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ෆයිල් එක ඕපන් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට කම්මැලි වගේ නම් මෙහෙම drag and drop කරත් ඔයාලට වෙන්නේ නැති chunks.html තමයි දැන් මේකේ ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි අලුතින් කෝඩ් එකක් ගන්නකොට මේක ඉගෙන ගන්න යන්නේ. ඇත්තටම මම කලින් කියවන වට HTML එක පොඩ්ඩක් බලලා එන්න කියලා. ඉතින් HTML එක බලලාම නම් ඔයාලට මම මේ දැන් ගන්න කෝඩ්ස් ඒ තරම් පුදුම දෙයක් නෙමෙයි. මේ අපි JavaScript run කරන්නේ HTML page එකක් ඇතුලේ. ඉතින් ඒ නිසා basic HTML structure එක අපිට අනිවාර්යෙන් අවශ්‍යයි. මේක තමයි basic HTML structure එක. මම මුලින්ම HTML tag එකක් open කරලා close කරගන්නවා. ඊට පස්සේ අපි පුරුද්දට වගේ මුලින්ම head tag එකක් දාලා ඊට පස්සේ head tag එක close කරගන්නවා. අපි body tag එක තමයි මෙතනදි වැදගත්. මම මෙහෙම body tag එකක් දාලා බොඩි ටැග් එක ක්ලෝස් කරගන්නවා. ඉතින් මම ආයෙත් කියනවා HTML lesson series එක බලලා නැත්නම් ඔයාලට මේ ටික පොඩ්ඩක් කොයිල් වගේ ඇති. මේ නිසා චුට්ටක් බලලා ඉන්න. මම මේ ටැග්ස් ගැන ඇයි මේ විදිහට දෙපැත්තට මේ අමුතු මේවා දාන්නේ මේ හැම දෙයක්ම එතනදී explain කරලා තියෙනවා. ඉතින් අපි JavaScript එකක් run කරනකොට හැමතිස්සෙම HTML file එකේ body tag එක ඇතුලේ තමයි දැනට run කරන්න යන්නේ. සමහර ඒවා head එකේ run කරන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම HTML, මේ ඔක්කොම HTML. දැන් මම body tag එකේ JavaScript වල පළවෙනි දේ තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. JavaScript වලට අදාළ ටැග් එක තමයි script කියන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට script කියලා ටැග් එක starting tag එකත් ඒ වගේම slash script කියලා ending tag එකත් ගන්න. ඉතින් ඔයා මේ දෙක අතරමැද ගන්න මෙන්න මේ දෙක අතරමැද ගන්න දෙයක් විතරයි JavaScript එකක් විදිහට web browser එක ගණන් ගන්න. ඉතින් ඒ නිසා ඔයා හැම දෙයක්ම මෙතනම ගහන්න ඕනේ. ඉතින් අපි ඕනම programming language එක පළවෙනි දේ තමයි මොනවා හරි print කරන්න හදන එක. ඉතින් JavaScript වල මොනවා හරි print කරන්න ඔයා පාවිච්චි කරන්න ඕනේ document.write කියන එක. මේ document එකේ මොනවා හරි write කරන්න කියන එක තමයි අපි ඒක එහෙම මතක තියාගමුකෝ. එතකොට මම මේ විදිහට document.write document.write මේ document එකේ write කරන්න. ඉතින් මොනවද write කරන්න කියලා ඔයා දෙන්න ඕනේ අනිවාර්යෙන් වරහන් ඇතුලේ double comma ඇතුලේ. මේ double comma එකක් තමයි මම දැම්මේ. දැන් ඔයාලා type කරන්න ඕන දේ මෙතන දෙන්න පුළුවන්. මම මෙතන chunks bro කියලා මේ විදිහට type කරනවා. ඉතින් ඔයාලා දැන් තේරෙනවා ඇති අපි හැමතිස්සෙම පිළිවෙලකට තමයි programming වලදී coding වලදී වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මේකට rules තියෙනවා. මේකට syntax තියෙනවා. මේකට නීතිමාලාවක් තියෙනවා. මේ නීතිමාලාවෙන් පිටපැන්නොත් ඔයාලට කවදාවත් ඔයාගේ program එක run කරගන්න බැරි වෙනවා. එතකොට මේ නීතිමාලාවේ හදලා තියෙනවා document.write කියලා ලිව්වොත් තමයි මොනවා හරි දෙයක් ඔයාගේ web page එකේ type කරන්නේ. ඉතින් ඔයා එක නිකම්ම ලියන්න එපා. ඔයා අනිවාර්යෙන් වරහන් ඇතුලේ මේ වගේ double comma ඇතුලේ ඔයාට අවශ්‍ය දේ ලියන්න. ලියලා ඔයා හැම පේලියකම අවසානයේ අපි සාමාන්‍ය වාක්‍යයක් ලියනකොට අපි සිංහලවලදී ඉගෙන ගන්නනේ හැම නැවතීමිතිත තියනවා කියලා. ඒ වගේ මේ එක පේලියක් අවසානයේදී අපි semicolon කියන මේ පුංචි icon පුංචි mark එක පාවිච්චි කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඒක නීතියක්. මම දැන් මේක ෆයිල් ගිහිල්ලා සේව් කරනවා. ඇතරම් සේව් කරාම මෙන්න මේක ඇතුලේ තමයි මේක සේව් වෙන්නේ. දැන් මම මේක ඩබල් ක්ලික් කරොත් ඔයාලට පේන්නේ නැති chunks bro කියලා මෙතන මේ විදිහට type වුණා. ඉතින් ඔන්න අපේ පළවෙනි කෝඩ් එක වැඩ කරා. ඉතින් ඔයාලට තව මොනවා හරි print කරගන්න ඕනි කියලා හිතමු. අපි ආයෙත් යනවා අපේ notepad එකට. හරි. මම ගිහිල්ලා මෙතනදී ඔන්න දැන් type කරන්න යන්නේ මම වෙන දෙයක්. මම ආයෙත් මොනවා හරි type කරන්න ඕන නම් අපිට document.write ම පාවිච්චි කරන්න පුළුවන්. document.write මේ විදිහට අපි කමා දෙක අරිනවා. ඒක ඇතුලේ ඩබල් කමා දානවා. මේ විදිහට වහනවා. මම ආයෙත් ගහන්නම්. ආයෙත් මම ඒකම ගහනවා. හරි. දැන් මම මේක සේව් කරනවා. ඉතින් මෙතනදී අපිට තව දෙයක් ඔන්න ඉගෙන ගන්න පුළුවන්. මම මේක ආයෙත් ඩබල් ක්ලික් කරාම ඔයාලට පේන්නේ නැති chunks bro කියලා එක දිගට තමයි වැදුනේ. ඉතින් මෙතනදී අපිට ඉගෙන ගන්න ඕනේ දේ තමයි මේ web browser එක අපි දෙන codes එකකින් එක පේලියම් පේලිය run කරනවා. මේකේ අපි කියලා තියෙනවා chunks bro කියලා print කරන්න, chunks bro කියලා print කරන්න කියලා. හරියට robot කෙනෙක් වගේ. අපි කොහෙවත් කියලා නැහැ මේකට පස්සේ මේ line එක තිබුණාට මේක යටින් print කරන්න කියලා. මම හිතන්නේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් ඇති. අන්න ඒ නිසා තමයි මෙයා එක දිගට print කරේ. ඔයාට පුළුවන් මේක මැද්දේ තව මොනවා හරි ප්ලස් මාක් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයා මොකද්ද කරන්න ඕන? ආයෙත් document.write මම ආයෙත් කමා එක දානවා. semicolon වලින් අවසන් කරන්න ඕනේ. double comma ඇතුලේ මම මෙතනින් ප්ලස් මාක් එකක් දානවා. ඉතින්
අපි හිතමු ඔන්න දැන් අපිට පොඩ්ඩක් වැරදුනා. ඒ කියන්නේ මට ඩොට් එක තියන්න අමතක වුණා. එහෙම නැත්නම් මේ ડોකියුමන්ට් කියන එකේ ඊ අකුර මට වැරදුනා. ඔන්න දැන් මම සේව් කරලා දන්නේ නැතුව මේ විදිහට ඩබල් ක්ලික් කරාම මට පේන්නේ නැති චොනොක්ස් බ්‍රෝ කියලා එක සැරේ වැදුනේ. ඒ කියන්නේ අපේ කෝඩ් එකේ හැටියට මේක රන් වෙලා තිනවා. මේ පේලිය රන් වෙලා තිනවා. මේ පේලිය රන් වෙලා නැහැ. මොකද අපි එතන වැරද්දක් කළා. ඒ කියන්නේ මෙයාගේ නීතිමාලාවෙන් පිටපැන්නා. JavaScript අඳුරන්නේ නැහැ එයාගේ නීතිමාලාවෙන් පිට තියෙන දේවල්. JavaScript විතරක් නෙමෙයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් වලදී අපි මේ වගේ දේවල් හොඳට අවබෝධය තියාගන්න ඕනේ. ප්‍රධාන දේ තමයි මේ පේලිය රන් වුනේ නැති නිසා, මේක වැරද්දක් තිබ්බ නිසා කිසිම වැරද්දක් නැති මේ පේලිය මෙයා රන් කළෙත් නැහැ. ඉතින් හිතන්න දැන් මෙතන නම් පේලි 3යි තියෙන්නේ. සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට කෝඩ්ස් 10000ක් මිලියනයක් මිලියන 2 3 තියෙන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. නිකන් හිතන්න ඔයා මේක මැද්දක වැරද්දක් කරලා තිබුණොත් පල්ලෙහා තියෙන මිලියන ගානක් කෝඩ්ස් ලයින් වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් සමහර ලාට ඔයාට හොයාගන්න බෑ මොකද්ද වැරද්ද කියලා. දැන් නිකමට හිතන්න මේ ડોකියුමන්ට් කියන එක අපේ ටයිපින් මිස්ටේක් එකක්. එතන එක අකුරක් මිස් වෙලා තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අපිට මේ ඩොට් එකක් වරදින්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ නැහැ මේ වගේ දෙයක් වරදි කියලා. ඉතින් ඒ නිසා ගොඩක් අවබෝධයෙන් අවධානයෙන් වැඩ කළොත් තමයි අපිට මේ විදිහට හොඳට කෝඩ්ස් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මං හිතන්නේ අද අපේ පළවෙනි පාඩම මෙතනින් ඉවරයි. අපි අද ඉගෙන ගත්තේ කොහොමද JavaScript වලට හරියන විදිහට අපේ කම්පියුටර් එක හදාගන්නේ. ඒ වගේම මහලකු දෙයක් හදන්න නැහැ. ඇත්තටම අපිට ටෙක්ස්ට් නෝට්පෑඩ් එක සහ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක විතරයි අවශ්‍ය උනේ. ඒ වගේම කොහොමද අපි අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි පේලිය රන් කරේ කියලා අපි අද ජොනක්ස් බ්‍රෝ එහෙමත් නැත්නම් ඕනම ස්ට්‍රින්ග් එකක් මේ විදිහට රන් ගන්න පුළුවන්. ඔයාට ඉලක්කම් වුණත් මේ විදිහට ගහලා සේව් කරලා රන් කරොත් මේ විදිහට රන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක තව ටිකක් ස්ටඩි කරන්න, අන්තර්ජාලයේ පොඩ්ඩක් සර්ච් කරන්න. මොකද අපි ඉස්සරහට තවත් ගොඩක් ලොකු දේවල් ප්‍රෝග්‍රෑමින් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මොකද හිතන්නේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම ඔයගේ යාළුවොත් මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමැත්තෙන් ඇති. යාළුවටත් පොඩ්ඩක් චොනොක්ස් අකඩමි එක හඳුන්වලා දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට සමහරවිට ඔයා හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්, හොඳ ඩිවලොපර් කෙනෙක්, හොඳ මොබයිල් ඇප් ඩිවලොපර් කෙනෙක්, හොඳ ගේම් ඩිවලොපර් කෙනෙක්, හොඳ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙයි. ඒකට අවශ්‍ය මූලික අඩිතාලම ඒ වගේම ආසාව ඇති කරන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එක ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද චොනොක්ස් අකඩමි එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගාව චොනොක්ස් අකඩමි වීඩියෝ එකෙන් අපි ඉක්මනට හම්බ වෙනවා. චොනොක්ස් අකඩමි එක සහ චොනොක්ස් බ්‍රෝ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.